මම ආසයි ලංකාවට පදිංචියට එන්න. මම එන්නේ නැත්තේ මේ රටේ තියෙන මේ දූෂිත දේවල් දකින්නකොට ඇත්තටම ආස නැහැ. ඇත්තම කියනවා මම මගේ ගේත් තිබුණා. මම ගේත් තිබුණා නම් මම එන්නෙම නැහැ කියලා තමයි මේ ගමන මම යන්නේ. මම නාගරන්ද මහත්තයා ආවොත් මම එනවා. මම රටට සේවය කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දේශපාලනයෙන් නම් කිසිම තේරුමක් නැහැ. මේගොල්ලන්ගෙන් නම් කිසිම වැඩක් නැහැ. අද කියන එක නෙමෙයි හෙට කියන්නේ, හෙට කියන එක නෙමෙයි ඊට පස්සේ කියන්නේ. මම හිතනවා අපේ දරුවන්ට නම් කවදාවත් අනාගතයක් තියෙන එකක් නැහැ. ඉතියෝපියාවක් වෙයි කවදා හරි මේක. ඒක නම් බොහොම මෑතක වෙනවා කියන එක දන්නවා. හැමෝම ඉතින් මම කියනවා මේ නගනන්ද මහත්තය කවුද කියලා ඉස්සෙල්ලා හොයලා බලන්න කියලා. හොයලා බලලා උගලෝ තීරණයක් ගන්න. මේ කවුද කියලා අහන්න, දන්න කෙනෙක් කියන දේ පොඩ්ඩක් අහන්න. මොකද අපි කිව්වහම බුදුනේ මේ මම දන්නේ නැහැ, මේ එහෙම බෑ, අරම බෑ කියලා කියනවා. නමුත් මම කියන්නේ හොයන්න. අපි දැන් මේ පැති දෙකකට අපි දැන් ගියානේ. අපි මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තෙන් මේ පැත්තටයි ගියා නෑ. දැන් ඇති මේ ගියා. අපු මේ නාගනන්ද මහත්තයට අපි බාර දුන්නු. නාගනන්ද මහත්තයගේ එහෙම රැවටීමක් නෑ මුද බෞද්ධේ. මම හිතනවා අපේ අපිට අපව මේ වගේ බෞද්ධ ජනාධිපති කෙනෙක් අපි හම්බ වෙන්නේ නැහැ කියලා. පුද්ගලික හම්බ වෙන්නේ නැහැ. මහජනතාවට කියන්නේ ඉතින් කවුද කින්ද මන්ද කියලා හොයලා බලලා තීරණයක් ගන්න කියලා. මේ කවුද කියලා.